පහුගේ මාස දෙක තුනේම බදු බදු පිට බදු දාල් දිනවා. අර කතාවත් දිනවා. අර ඉහගෙන කණ්ඩ තින බලා වල ආණ්ඩුව බාගෙන කනවා වගේ තමයි. පුළුවන් තරම් බදු ගහනවා. බදු ගහලා ගහලා අද මේ වෙනකොට අපිට කර්මාන්ත කරන විදිහට අපේ මේ ඇඟලුම් කර්මාන්තයේ ඒ වගේ සීලු වගේ රෙදි කෑල්ලක් කුණල බැරි තරමට තත්ත්වෙට පත් කරලා තින්නේ. ඒ නිසා ආණ්ඩුවට කියන මේ දවස ගානේ මේ සිල්ලර කඩයක් කරනවා වගේ මේම රටක් ගෙනියන්න බෑනේ. ඈ සිල්ලර කඩයක් ගත්තත් ඒකේ මේ පිරිවැය කළමනාකරණයක් තියෙනවනේ. ඉතින් ආණ්ඩුව මේ එහෙම කළමනාකරණයක් නෑනේ. කළමනාකරණයක් තියෙන නම් මේ දවස ගානේ ඊයේ වදු මුදලක් වැඩි කරනවා, හෙට ඩීසල් වැඩි කරනවා. ඉතින් තව මොනවා වැඩි වෙයිද දැන්නේ නැහැ. ලබන 10 වෙනි දිනකට මේක අඩු වෙයිද වැඩි වෙයිද කියලා කිසිම දෙයක් කිසිම කෙනෙකුට හිතා ගන්න බෑනේ. ඒ නිසා ආණ්ඩුවට කියනවා මේ 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 වගේ දේවල් මෙහෙම කරන්න එපා. මෙහෙම කළා මේ කර්මාන්ත කරුවන් මහ ජනතාව අපහසුතාවට පත් කරන්න එපා. මොකද වෛර ඇති වෙන්නේ මේ රටේ මහ ජනතාව මේ අපි මේ මේ කර්මාන්ත කරුවන් සහ මේ 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 වෘත්තීය සමිති මේ මේ ව්‍යාපාර වේදින මිනිසුත් එක්ක. ආණ්ඩුව කැලවිලා ආණ්ඩුව අත හොදගත්ත පහ වැඩි කරා. එච්චරයි හෙට මිනිසු බයි ඉන්නේ. ඔන්න බස් ගාස්තු වැඩි කරා. මේ අපේ ඊරි මාස උරාගෙන කන්න යනවා කියලා මෙන්න මේ බස් සංගම් වලට මේ ආපන ශාලා වලට මේ තීරෝද රංගම වලට මේ මිනිසු ටිකක් මේ දෝෂාරෝපණේ දාන්නේ අපිට. ඉතින් මේ රටේ බුද්ධිමත් ජනතාවට කියනවා කල්පනා කරන්න මේ තත්ත්වයට ඇදලා දැන් මේ මේ රටේ මේ ආර්ථිකය හදන්න ආපු මේ මාතුරු ටික.